ගැහැණු අපි එක මිටට මාලිමාවට ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්තුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මීට පෙර ඒගොල්ලෝ ඡන්දවලට බය නැහැ. එයි රාජපක්ෂ නම් ආණ්ඩුව කරන්නේ පෙරදුනොත් රණින්. රණින් නම් ආණ්ඩුව කරන්නේ පෙරදුනොත් රාජපක්ෂ. බය නැහැ. මේ සැරේ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ නොහිතපු දෙයක් ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ සිදුවීමෙන් තිබෙන පරිවර්තනීයම ඡන්දයක් බවට මේ ඡන්දේ පත්වීමට නියමිතයි. හේතු කීපයක් තියෙනවා. රනිල් ඉන්නවා පක්ෂයක් නැහැ. එයා කල්පනා කරනවා ජනාධිපති ඡන්දේ හොදයි කියලා. එයි නේද මහ ඡන්දයකට අපේක්ෂකයෙ ගොඩක් ඕනා ජනාධිපති ඡන්දෙට එක්කෙනා. ඉතින් රනිල් ඇතිනි දැන් ලොකු හාවකුවක් ගියා නේද පස්වෙනිදා බැසිල් ආපහු වෙනවා. ඉතින් අපිට මොකෝ? ඔයගොල්ලෝ දන්න බැසිල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න පුළුවන්ද? බෑනි. ඒගලන්ට ජනාධිපති ඡන්දෙ තිබ්බොත් ඒගලන්ට අපේක්ෂකෙක් නැහැ. ඒගොල්ලෝ හිතනවා ඔය බන්දුල ලොකුගේ දිනේෂ් වගේ කට්ටියක් ඉන්නවා මහ ඡන්දේ හොඳ වෙයි කියලා. සජබෝගේ පක්ෂයක් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? ගම්මල ඉතුරු වෙච්ච සමාජිකයන් ඉන්නවා. හැබැයි නායකත්වයක් නැහැ. ජූලි මාසේ 22 වෙනිදාට මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති ඡන්දෙ තියන්න. එතකන් රෑ මහ ඡන්දේ දවල් ජනාධිපති ඡන්ද. තොටිල්ල දෙපැත්තට පැද්දමින් තිබුණා. එක පැත්තක තොටිල්ල උඩට යනවා වාඩි වෙලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ. අනිත් පැත්තට උඩට යනවා වාඩි වෙලා ඉන්නවා මහින්ද රාජපක්ෂ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ලංකාවේ පළමු වතාවට තොටිල්ල ගැස්සෙන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවේ පළමු වතාවට ඒ දේශපාලන ව්‍යාපාරවල කණ්ඩායම් මානසික ආතතියකට මුහුණ දීලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.